सिग्नल चाको लिमन दान थाले पे सुधुवान दाद्दी पिलक लबादे सिरिलक सिना सुरकेवा නිරෝධායනීය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමකැල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශී වීම, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරියාගෙන් අවසර ලබා ගත යුතු අතර එසේ අවසර ලබා නොගෙන එවැනි ක්‍රියාකාරකම් වල නිරත විය නොහැකි බව සඳහන් වෙනවා. යම් යම් නීති අපිට ගේන්න වෙනවා. බහුතර ජනතාවගේ රකවරණය පිළිස. දැන් අපි දන්නවා අර ගුරු උද්ඝෝෂණ තිබ්බ වෙලාවේ. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය අපි දන්නවා. අද අපි යම් කිසි පාලනයකට නතු කරලා මේක තාමත්ම අවම ප්‍රමාණයේ මරණ සංඛ්‍යාව අවම ප්‍රමාණයේ මේ ව්‍යාප්ත වීම කරනකොට 5000ක් විතර ගෙනහලා ඉවරලා උද්ඝෝෂණය කරනකොට කවුද කියන්නේ මේ මාස්ක් එක ගලවලා එහෙම නැත්නම් ඒව කරලා මීටර එකේ ඔය කියන තේවල් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට අකමැත්තෙන් හරි හිතන්න වෙනවා. ඉතාමත්ම හිතලා හිතාමතාම මේ ව්‍යාප්ත කරවන්න සංවිධානාත්මක කරන වැඩක්ද මේක කියලා. එවනම් අපි නීතිය රැකවරණය ගන්නට ඕනේ. අපි ඒකයි අරන් තියෙන්නේ. විපක්ෂෙන් සහ අනිත් පක්ෂවල වෙන විරෝධතාව මඩ දන්නට කරපු ක්‍රියාමාර්ගයක් කියලා. ඒ කට්ටියට නිදහසක් තියෙන ඕනෙ විදිහකට හිතා ගන්න. ඒක ගැන මට ගැටලුවක් නැහැ. මම නැවත නැවතත් කියන්නේ මේ ගැසට් පත්‍රයේ පැත්තකින් තියලා ඒ ගැන නොසලකා වුණත් මම කියන්නේ ජනතාව අනවශ්‍ය ලෙස එක්රැස් වීමෙන් වැළකින්න ඕනේ. මම හිතනවා ඒක එක්තරා විදිහකට සාපරාදී චේතනාව दुष्ट चेतनावकिंग මේ රටේ ජනතාව අනතුරේ හෙලණ්ඩයි එහෙමනම් සිද්ධ වෙන්නේ මහ ජනතාව මේ කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අනුගත වෙනවා හැර නීති වලින් මේක කරන්න උත්සාහ කිරීම නිසා විශේෂයෙන්ම කොවිඩ් 19 පාලනයේ එදිලා ඉන්න මහ ජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් පොලිස් නිලධාරීන් වැනි නිලධාරීන්ට එරෙහිව සමාජය තුළ මතයක් ගොඩනැගෙන්න පුළුවන් ඒ වගේම කොවිඩ් 19 පාලනය සඳහා දැනට සපයන සහයත් මහ ජනතාවගෙන් ඈත් වෙලා නිලධාරීන් සමග අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන් මේ අතර කුමන ගැසට් නිවේදන නිකුත් කළද සාපය දැන් ඇති අපි එනවා කොළඹට යනුවෙන් එළඹෙන 16 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගය පවසනවා මේ 16 වෙනිදා සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි දැවන්ත විරෝධතාවය එළියට ආවම තමයි ආණ්ඩුවට මේ ගැසට් නිවේදනය ගහන්න මතක් වුණේ අපි දැක්කා දැන් ආණ්ඩුව ඒගොල්ලන්ගේ පක්ෂ සම්මේලනයේ නෙළුම් පොකුණේ ඒගොල්ල පැවැත්තුවා ඒකට සෞඛ්‍ය නීති රෙගුලාසි නැ මේ යම් කිසි ආකාරයේ සහනයක් ගොවියට පොර ටික ලබා දෙන්න ජීවන බරෙන් මිරිකලා ඉන්න ජනතාවට සහන ටිකක් ලබා දෙන්න මඩු මිල අඩු කරන්න ගෑස් මිල අඩු කරන්න හාල් මිල අඩු කරන්න සීනි මිල අඩු කරන්න පරිප්පු මිල අඩු කරන්න ඒ හින්දා ආණ්ඩුව මොන නීති රීති දාලා මේක මර්ධනය කරන්න හැදුවත් මේක නවත්තන්න හැදුවත් සමගි ජන බලවේගයේ හැටියට අපි ඒකට මුහුණ දීගෙන මේ ගොවි ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් රජයේ සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සමගි ජන බලවේගයේ ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ යටතේ 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවායි කියන එක අපි කියන්න කැමතියි කෙසේ වෙතත් සමගි ජන බලවේගය එළඹෙන 16 වෙනිදා කොළඹ හයිට් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබූ සුහදාමුව සඳහා ලබා දී තිබූ අනුමැතිය අවලංගු කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මුජිබ් රහ්මාන් මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා. ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනය සැලකිල්ලගෙන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා මෙම අවලංගු කිරීම කළ බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට බාහිරව යම් කිසි ආකාරයක ඒකරාශී වීමක් රැස්වීමක් ක්‍රියාකාරකමක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් එම පුද්ගලයා විසින් ආයතන විසින් හෝ සංවිධානය විසින් ඍජුවම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය කාරණයක් බවට පත්වනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසර නොමැතිව එවැනි ක්‍රියාකාරකම් ඒකරාශී වීම රැස්වීම පැවැත්වීම නීති විරෝධී කාරණයක් බවට පත්වනවා ජන ඒකරාශීවීම සඳහා නිසි බලධාරියාගේ නවසර ගත යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාතුළු පෙරසක් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහිව යනමයින් අද කොළඹදී විරෝධතාවක් පැවැතුවා.
අපි කවුරුත් දන්නවා අද රටේ ජනතාවට කන්න නැ ආල් ටිකක් ගන්න නැ සීනි ගන්න නැ ගෑස් ගන්න නැ සිමෙන්ති ටිකක්වත් ගන්න නැ මෙවැනි රටක මේ බොරු අයවැය ඉදිරිපත් කළා ජනතාව රවට්ටන එක විතරයි කරන්නේ හාමතේ ඉන්න මිනිසුන්ට පචමෝලෙන් තැලුවා වගේ අයවැයක් මේ ඉදිරිපත් කරලා තියෙනවා අද අපි මේ අරගලයේ පටන් ගන්නවා අපි අවසන් කරන්නේ මේ රාජපක්ෂ රෙජිමය මේ රටෙන් අයින් කරලා මේ අතර රුපියල් 10000ක වැටුප් පැඩවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්ති සමිති සම්මේලනයේද අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුණා. අජය ඇඟලුම් ක්ෂේත්‍රයට ඒ වගේම පෞද්ගලිකවද කිසිම අංශයකට වැඩි සැලකිල්ලක් නැහැ. අපේ වැටුප රුපියල් 10000කින් වැඩි කරන්න සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් रुपया दास से की तिरिया